තුන්න දෙක්ක දෙක වියවහාර සම්පාතුු, ව්‍යවහාරය එක්තැන්කිරීම. එහි ව්‍යවහාරය එක්තැන්කිරීම යනු කුමක්ද. ඒ තෘෂනාව දෙවැදෑරුම්ය. කුසල් තෘෂ්නාව වසේනොත්, අකුසල් තෘෂ්ණාව වසේනොත්ය, අකුසල් තෘෂ්නාව සසර දුකට පමණුවයි. කුසල් තෘෂ්නාව, එලෙ ප්‍රහාාණයට පමණුවමින් පෘශ්ණාව ප්‍රහණය කරයි මාන්‍යයක් දෙව දෑරුම්යුසල් මාය අකුසල් මාන්‍ය වසෙන යම් මාන්‍යයක් ඇසරු කොටගෙන මාන්‍ය නසයිද මෙම මාන්‍යය කුසල්ලිය යම් මාන්‍යයක් වනාහි දුක් උපදවයිද මෙම මාන්‍යය අකුසල්ය එහිලා සසරෙන් නික්මීම ඇසුරු කළ මානසික දුකක් ඇත්්ද එනම් ආර්යන් වහන්සේලා ශාන්ත වූ අරහත්ඵලේ නැමති යම් උතුම් දෙයක් සාක්ෂාත්කොට එයට පැමිණවාසේ කරද්ද අහෝ මම කවරදාක නම් ඒ රහත් පලේ සාක්ෂාත් කොට එයට පැමිණි වසන්නෙන් දෝයි ඔහුට රහත් බව පිණිස ආසාවක් උපදි ඒ ආසාව මුල්කොට මානසික දුක උපදි. මේ තෘෂ්ණාව කුසල්්‍ය. ්‍රාගේ දුරුකිරීමෙන් යම් චිත්ත විමුක්තියක් ලබයිද එම චිත්ත විමුක්තිය අරමනකොට ඇතිවන තෘෂ්නාව කුසලයකි. අවිද්‍යාව දුරුකිරීමෙන් යම් ප්‍රඥ්ඥා විමුක්තියක් ලබයිද එම ප්‍රඥා විමුක්තිය තමාටත් ලබා ගැනීම අරමුණු කොට ඇතිවන තෘෂ්ණාව කුසලයකි. ඒ ප්‍රඥ්ඥා විමුක්තියට කුසල් රැස්වේ යනු කුමක්ද. මාර්ග අංග අටේ. එනම් නිවැරදි දෘෂ්ටියය, නිවැරදි සංකල්ප්‍රණය, නිවැරදි වචන භාවිතය, නිවැරදි කායික ක්‍රියාය, නිවැරදි දිවි පැවැත්මය, නිවැරදි වීරය, නිවැරදි සිහිය නිවැරදි සමාධියය මේ දැක්ක යුත්තේ කොහිද. සම්පූර්ණත්තයට පත් වූ සතරවෙනි දිහානෙහිය. එවිට සතරවෙනි දිහානය තුළ අංග අටකින් යුක්ත වූ සිත වඩයි. එක නීවර්ණයන්ගෙන් බැහැරවී සිත පිරිසුදු බවට පත් වූ බව. පරිසුද්දංය දෙක. එනිසාම සිත බබලන බව පරිියෝදාතංය තුන ඒ සිතෙහි ඕලාරික කෙලෙස් නැති බව අනංගනංය හතර ඒ සිතෙහි උපක්ලේෂ බැහැරවී ඇති බව විගතූපක් කිලේ සංය පහ මුරදු බව මුදුන්ය හය දිහානය මුල්කොට කරන ක්‍රියාවට යෝග්‍යූ බව කම්මනී අංය හත ඒ සිත මැනවින් සමාධිමත්ව පිහිටා ඇති බවය. ටිතංය අට ඒ සිත කිසිවකින් කම්පා නොවන බවට පත් වූ බව. ආනෙෙන් ජප්පත් අංය යන්න කරුණු අටයි. මෙසේ අංග අටකින් සමන්විතකොට සතරවෙනි දිහානසිත වඩන භික්‍ෂුව, අටවැදෑරුම් ගුණයෝ උපදවා ගනිති අභිඥ්ඥා සයත් මනෝම ඉර්ධියත් විදර්ශනා ඥානයත් ඒ සිත යමකින් පිරිසිුදුවෙයි ද එයින් බබලයි යමකින් බබලයිද එයින් ඕලාරික කෙලෙස් නැතිවෙයි. යමකින් ඕලාරික කෙලෙස් නැතිවෙයිද එයින් උපක්ලේෂ දුරුවවෙයි යමකින් උපක්ලේෂ දුරුවේ ද, එයින් මුරුදුවෙේ. යමකින් මුරුදුවෙයිද, එයින් ක්‍රියාවට යෝග්‍යවෙේ. යම් මුරුදදු බවකින් ක්‍රියාවට යෝග්‍ය වෙයි ද, ඒ ක්‍රියාවට යෝග්‍ය බව තුළින් මැනවින් පිහිටා සිටි. යමකින් මැනවෙන් පිහිටා සිටීද, එයින් අකාම්පිත බවට පත්වෙ. එහි තිබූ ඕලාරෙකහෙවත් ගොරෝසු කෙලෙස් ද, පක්ලේෂහිවත් සියුම් කෙලෙස් ද තෘෂ්ණාවට අයත්්‍යය එහිතිබූ සිතෙහි සැලෙන බවත් සිත මැනවි නොපිහිටන බවත් ඇදද මේවා දෘෂ්ටියට අයත්්‍යය. ඉන්ද්‍රීෝ සතරකි දුක නැමති ඉන්ද්‍රයේය, සොම්නස නැමති ඉන්ද්‍රය, සැප නැමති ඉන්ද්‍රේය, සොම්නස නැමති ඉන්ද්‍රියය මෙම ඉන්ද්‍රියෝ සතරවෙනි දිහානේදී නිරුද්ධ වෙති. එවිට ඔහු තුළ උපේක්ෂා ඉන්ද්‍රිය ඉතුරුුවේ. එසේ සතරවෙනි දිහානය මැනවිින් දියුණු කළ තැනැත්තා ඉන් මතුවට තිබෙන අරූප සමාපත්්‍ය වන ආකා සං්ඥායතනය සංසින්දීගිය දෙයක් වසේ මෙනෙහි කරයි. මෙසේ මතුවට ඇති, අරූප සමාපත්තිය සංසිදීගිය දෙයක් වසේ මෙනේ කරද්දී, සතරවිනි දිහාන සංඥාව නොසංසිදුනු ගොරෝසු දෙයක් ලෙසින් ප්‍රකට වේ. ඒ රූපදිහානයේ ගොරෝසු සංඥාවට කලකිරේ. එවිට ඔහු සියල්ලු අයුරින් රූප සං්ඥාවේ ඉක්මා ගොස් ගොරෝසු සං්ඥාවන්ගේ නැතිවීමෙන් ආකා සංඥායතනය සාක්ෂාත්කොට, එයට පැමිණ වාසය කරයි. රූප දිහානයේ ඇති නොයෙක් සං්ඥාවන්ගේ ආකූල බව ඉක් මවායයි. ඔහු තුළ ගොරෝසු සංඥාව නැතිවීයයි. මෙසේ අරූප සමාපත්තියේෙහි සමවැදී සිටින්නහුට රූප දැකීමේ ආලෝකය අතුරුදහන්වෙේ. ඒ සමාධී අංගාහකින් යුක්තකොට ප්‍රත්‍යාවේක්ෂ ක යුත්තය. එක මාගේ මනස තුළ සියලු ලෝකය කෙරෙහි ලෝබේ නැත්තේ. දෙක මාගේ සිත තුළ සියලු සත්ව්‍යයං කෙරෙහි තරහා නැති බවට පැමිණේය. තුන මාවිසින් වීර්ය පටන්ගන්නා ලද්දේ දැඩිවගන්නා ලද්දේ වෙයි. හතර මාගේකය සැහැල්ලු වූයේ පීඩා රහිත වූයේ වෙයි පහ. මාගේ සිත විසිරී අවුල් නෝවයේ මැනවින් තැම්පත්ව ඇත්තේ හය. මාගේ සහිය මැනවින් එළඹ සිටියය. මුලාවෙෙක් නැත්තේ යන සයකරුණයි. එහි සියලු ලෝකය කෙරෙහි ලෝබ රහිත යම් සිතක් තිබේද, සියලු සත්වයන් කෙරෙහි තරහනැති යම් සිතක් තිබේද පටන්ගත් දැඩිවගත් යම් වීර්යක් තිබේද, රහිත සැහැල්ලු බවට පත් වූ යම් කයක් තිබේද මේ සමාධියයට අවශ්‍යකාරණයයි. එහින් මුලා නොවී මැනවින් එළඹ සිටි යම් සිහියක් තිබේද මේ විදර්ශනාවයි. එමෙන්ම ඒ සමාධිය පස් අයුරකින් දතයුත්තය. එක මේ සමාධියයට සමවැදී සිටින අවස්ථාවයි සැපැ ඇතිකර දෙනෙහෙයින් වර්තමානයේ ඇති සැපයකි යනුවෙන්, තමාතුළම ඥානදර්ශනය එළඹ සිටියේ වෙයි දෙක. මේ සමාධිය මත්තෙහි සැපවිපාක දෙන්නේය. යනුවෙන් තමාතුළම ඥානදර්ශනය එළඹ සිටියේ වෙයි. තුන මේ සමාධිය ආර්ය වූ නිරාමිෂ දෙයකි. යනුවෙන් තමාතුළම ඥානදර්ශනය එළඹ සිටියේ වෙයි. හතර මේ සමාධිය අලාමක වූ බුද්ධාධී සත්පුරුෂයන් විසින් සේවනය කරන ලද්දේය. යනුවෙන් තමාතුළම ඥානදර්ශනය එළඹ සිටියේ වෙයි. පහ. මේ සමාධිය ශාන්තවේ ප්‍රනීතවෙේ. අතිශ්‍යයින් සංසින්දී යාමක්වෙේ. මනාවු එකඟතාවෙන් යුක්ත වූයේ වෙයි. බලහත්කාරයෙන් කෙලසුන්ට නිග්‍රහකුට වලක්වා ලබා නොගත් දෙයක් වෙයි. යනුවෙන් තමා තුළම ඥානදර්ශනය එළඹ සිටියේ වෙයි. ඒ මේ සමාධියයට වනාහි සිහියෙන් යුක්තව සමවදිමි. සීියෙන් යුක්තව සමාධියෙන් නැගිටිමි. යනුවෙන් තමාතුළම ඥානදර්ශනය එළඹ සිටියේ වෙයි. එහි යම් සමාධයක් වර්තමානයේ සැපවදද යම් සමාධයක් මතුවටත් සැපවිපාක ඇත්තේද මේ සමතයයි. යම් සමාධයක් ආර්යද නිරාමිෂද යම් සමාධයක් අලාමක වූ බුද්ධාදී සත්පුරුෂයෙන් විසින් සේවනය කරන ලද්දේ ද යම් සමාධයක් ශාන්තද ප්‍රනීතද අතිශයෙන් සංසින්දීයාමක් වෙයිද. මනාාවූ එකගතාවෙන් යුක්ත වූයේ වෙයිද. බලහාත්කාරයෙන් කෙලෙසුන්ට නිග්‍රාකුට වලක්වා ලබා නොගත් දෙයක් වෙයිද. ඒ මේ සමාධියයට සිහියෙන් යුක්තව සමවදිිනි. ීියෙන් යුක්තව සමාධයෙන් නැගි ටිමි යන්නක් වෙයිද මේ විදර්ශනාවයි. ඒ සමාධිය පස් අයුරකින් දතයුත්තය එක ප්‍රීතිය පතුරුවන බවය දෙක සැපය පතුරුවන බවය තුන සිත පතුරුවන බවය හතර ආලෝකයේ පතුරුවන බවය පහා සමාධින් නිමිත්ත ප්‍රත්‍යවේක්ෂ කරන බවය යම් සමාධියක ප්‍රීතිය පතුරන බවක් තිබේද සැපේ පතුරන බවක් තිබේද, සිත පතුරන බවක් තිබේද මේ සමතියයි. යම් සමාධියක ආලෝකයේ පතුරන බවක් තිබේද සමාධයට අරමණු වූ කරුණ ප්‍ර්‍යාවේක්ෂ කරන ස්වභාවයක් තිබේද මේ විදර්ශනාවයි. කසිනායතන දහයකි. පටවිකසිනය, ආපෝකසිනය, තේජෝකසිනය, වායෝකසිනය, නිල්කසිනය, කහකසිනය, රතුකසිනය, සුදුකසිනය, ආකාසකසිනය, විඤ්ඥානකසිනය. එහි යම් පටවිකසිනයක් තිබේද ආපෝකසිනයක් තිබේද තේජෝකසිනයක් තිබේද වායෝකසිනයක් තිබේද නිල්කසිනයක් තිබේද, හ කසිනයක් තිබේද රතුකසිනයක් තිබේද සුදුකසිනයක් තිබේද මේ අටක් වූ කසිනෝ සමතයයි යම් ආකාසකසිනයක් තිබේද යම් විඤ්ඥාන කසිනයක් තිබේද මේ විදර්ශනාවයි. මෙසේ සියලු ආර්්‍යමාර්ගය යම් යම් ආකාරයකින් වදානලද්දේ ද ඒ ඒ ආකාරයෙන් සමත විදර්ශනා වසයෙන් යෙද යුත්තය. සමත විදර්ශනාව තුන්දර්මයක් තුළ ඇතුළත්වෙ අනිත්‍යය තුළේ දුකතුළේ අනාත්මය තුළේ ඔහු සමත විදර්ශනා වඩන්නේ කෙලෙසුන්ගෙන් නිදහස්ස වන මාර්ගතුනක් වඩයි කෙලෙසුන්ගෙන් නිදහස වන මාර්ගතුන වඩන්නේ සීල සමාධිප්‍රඥ්ඥා යනකන්දතුන වඩයි ත්‍රිවිදස්කන්ධයක් වඩන්නේ ආර්යස්ථාංග මාර්ගය වඩයි රාගචරිත පුද්ගලයා, අධි සමාධයෙන් හික්මෙමින්, ලෝබේ නැමති අකුසල මෝලයේ දුරු කරමින්, සැපවිඳීමට හිතකර වූ ස් පර්ශයකට නොපැමිනෙමින්, සැපවේදනාව පිරිසිද දකිමින්, රාගකිලුට සෝදාහරිමින්, රාග දහුවිල්ලි ගසා දමමින්, රාගවිස වමනය කරමින්, රාගගින්න නිවමින්, රාගහුල උදුරාල්ලමින් රාග අහුල ලියමින් සංස්කාරයන්ගේ අනිත්‍යය විදර්ශනා කිරම් මුල්කොට අනිමිත්ත විමෝක්ෂයෙන් සසරෙන් එතරට යයි. මෝහචරිත පුද්ගලයා, අධි ප්‍රඥාවේ හික්මෙමින් මෝහේ නැමති අකුසල මූලයේ දුරුකරමින් සැපදුක් රහිත විඳීමට හිතකර වූ ස්පර්ශයකට නොපැමිණෙමින් දුක්ෂැප රහිත වේදනාව පිරිසිඳ දකිමින්, මෝහ කිලුට සෝදාහරිමින්, මෝහ දූවිලි ගසා දමමින්, මෝහ විෂවමනය කරනින්, මෝහ ගින්න නිවමින්, මෝහ හුල උදුරාලමින්, මෝහ අවුල ලියමින්, සංස්කාරයන්ගේ අනාත්ම බව විදර්ශනාකිරීම මුල්කොට, සුං්ඥත විමෝක්ෂයෙන් සසරෙන් එතරට යැයි. එහි සුන්‍යතා විමෝක්ෂ මාර්ගය ප්‍රඥ්ඥාස්කන්දයි. අනිමිත්ත විමෝක්ෂ මාර්ගය සමාධස්කන්දයි. අප නීහිත විමෝක්ෂ මාර්ගය සීලස්කන්දයි. ඔවතුන් විමෝක්ෂ මාර්ගයන් වඩන්නේ ත්‍රිවිදස්කන්දයන් වඩයි. ත්‍රිවිදස්කන්ධයම් වඩන්නේ ආර්්‍යස්ථංග මාර්ගය වඩයි. එනම් යම් නිවැරදි වචන භාවිතයක් ඇත්ද යම් නිවැරදි කායික ක්‍රියාවක් ඇදද, යම් නිවැරදි දිවිපෙවෙතක් ඇදද මේ සීලස් කන්දයයි. යම් නිවැරදි වීරයක් ඇදද, යම් නිවැරදි සිහයක් ඇදද, යම් නිවැරදි සමාධයක් ඇදද මේ සමාධස්කන්දය. යම් නිවැරදි දෘෂ්ටියයක් ඇදද, යම් නිවැරදි සංකල්පයක් ඇදද මේ ප්‍රඥාස්කන්දයයි. සීලස්කන්දයත් සමාධිස්කන්දත් යනු සමතයයි ප්‍රඥ්ඥාස්කන්දය යනු විදර්ශනාවයි. යමෙක් සමත විදර්ශනා වඩයිද ඔහු තුළ භවයට අයත් අංග දෙකක් දියුණෝටයයි කයත් සිතත්වය භවය නිරුද්ධ වන ප්‍රතිපදාව පද දෙකකින් යුක්තය සීලයත් සමාධියත්ය භික්ෂුව කය වඩන ලද්දේ සීලේ වඩන ලද්දේ සිත වඩන ලද්දේ ප්‍රඥාව වඩන ලද්දේ වෙයි කය වඩන විට ධර්ම දෙකක් දියව නෝටයයි නිවැරදි කායක ක්‍රියාවත් නිවැරදි වීර්යත්තිය සීලේ වඩන විට ධර්ම දෙකක් දියුණනෝටයයි නිවැරදි වචන භාවිතයත් නිවැරදි දිවි පැවැැත් මත්ය සිත වඩන විට ධර්ම දෙකක් දියුනොටයි නිවැරදි සිහියත් නිවැරදි සමාධියත්ය. ප්‍රඥාව වඩන විට ධර්ම දෙකක් දියු නොටයි. නිවැරදි දෘෂ්ටියත් නිවැරදි සංකල්පනාවත්වය. එහි යම් නිවැරදි කායික ක්‍රියාවක් තිබේද නිවැරදි වීර්යක් තිබේද එය කායිකවත් වෙයි මානසික වත් වෙයි. ඒ නිවැරදි කායික ක්‍රියාව, නිවැරදි වීරයන් තුළ කයහා එකතුූ යමක් තිබේද, කයමුල්කොට කුසල් වැඩෙන්න විට දියුනෝටයයි. සිතහා එකතු වූ යමක් තිබේද එය සිතමුල්කොට කුසල් වැඩින විට දියුුණෝටයයි. ඔහු සමත විදර්ශනා වඩන විට පස්වැදෑරුම් අවබෝධයක් ලබාගනි. එක වහා අවබෝධයකට පත්වෙේ දෙක කෙලෙස් මිදීමෙන් ලබන අවබෝධය ලබයි තුන. මහත්සේ අවබෝධයකට පත්වෙේ හතර විපුල වූ අවබෝධයකට පත්වෙයි පහ අවබෝධ කළ යුතු කිසිවක් ඉතුරු නොකට අවබෝධ කරන්නේ වෙයි. එහි සමතයේ වහා අවබෝධ මහත්සේ ලබන අවබෝධත් විපුලෝ ලබන අවබෝධයක් ලබයි. විදර්ශනාවෙන් කෙලෙසුන්ගෙන් මිදී ලබන අවබෝධයක් අවබෝධ කළ යුතු කිසිවක් ඉතුරු නොකට අවබෝධ කිරීමත් ලබයි. එහි යම් ශාතෘන් වහන්සේ නමක් දහම් දෙසන සේක් ද ඒ දසබලයන් වහන්සේ අවවාද දීම් වසේ ශ්‍රිය සාවකයන් නොරවටන සේක වවහන්සේ තුන් අයුරකින් අවවාද කරන සේක. එක සරණාගමන සීල සමාධි ආදි මෙ කරව දෙක, සමතෙන් විදර්ශනාවෙන් මේ උපායෙන් කරව් තුන මේ කරන්නාව ඔබලාට හිත සුව පිණිස වන්නේය යනුවෙන්. එසේ අවවාද ලද ඒ ශ්‍රාවකයා, ඒ අයුරින් කරන විට ඒ අයුරම් පිළිපදින විට ඒ භූමියට නොපැමිණෙන්නේය. යන කරුණ දකිනට නොලැබෙන දයකි. එසේ අවවාද ලද එසේ අනුශාසන ලද, ශ්‍රාවකයා සීලස්කන්දය සම්පූර්ණ නොකරන විට ඒ භූමියට පැමිණෙන්නේ යන කරුණත් දකින්නට නොලැබෙන දයකි එසේ අවවාද ලද එසි අනුශාසරන් ලද ඒ ශ්‍රාවකයා සීලස්කන්දය සම්පූර්ණ කරන විට ඒ භූමියට පැමිණෙන්නේ යන කරුණත් දකින්නට ලැබෙන දයකි සම්මා සම්බුදු බව ප්‍රතිඥා දෙන ඔබ විසින්, මේ මේ ධර්මයෝ අවබෝධ නොකර ලද්දාහයි කරුණු සහිතව ශාස්තෘන් වහන්සේට චෝදනා කළ හැක්කේ යන කරුණ දකින්නට නොලැබි. ආශ්‍රවයන්ශය කල බව ප්‍රතිඥා දෙන ඔබ විසින්, මේ ආශ්‍රව්‍ය්‍යය නොකන ලද්දාහයි කරුණු සහිතව ශාස්තෘන් වහන්සිට චෝදනා කළ හැක්කේය. යන කරන්න දකින්නට නොලැබේ. යම් දුක්ෂයවීමක් උදෙසා ඔබ විසින් ධර්මය දෙසර ලද්දේද ඒ ධර්මය පිළිපත්දින්නහුට මැනවින් දුක්ෂයවීම පිණිස එ නොපවතින්නේ යයි කරුණු සහිතව ශාස්තෘන් වහන්සේට චෝදනා කළ හැක්කේය යන කරුණ දකින්නට නොලැබෙයි. ඔබගේ ශ්‍රාවකයෙක් වනාහි, ඔබ විසින් දෙසෙන ලද ධර්මයට අනුකූලුව හැසිරෙනවිට නිවැරදි ප්‍රතිපදාවේ හැසිරෙනවිට ධර්මයට අනුවම හැසිරෙනවිට ඔව කලින්ට වඩා පසුවට උදාර වෝ විසේෂ අධිගමයන් සාක්ෂාත් නොකරන්නේ යයි කරුණු සහිතව ශාස්තෘන් වහන්සේට චෝදනා කළ හැක්කේය යන කරුණ දකින්නට නොලැබේ ඔබ විසි මාර්ග පලාව බෝධයට අන්තරායකරයයි පවසන ලද යම් ධර්මයෝ වෙද්ද. ඒවා සේවනය කරන කෙනෙකුට මාර්ගපලාව බෝධයට අන්තරායක් නැත්තේ යයි කරුණු සහිතව ශාස්තෘන් වහන්සිර චෝදනා කළ හැක්කේ යන කරන්න දකින්නට නොලැබේ. නිවනට පැමිණම්ට හේතුවන යම් ධර්මයෝ වෙද්ද ඒ ධර්මයම් පිළිපදින තැනැත්තහුට ඒවා මැනවින් දුක්ෂයකිරීම පිණිස පවතින්නහ යන කරුණ දක්නට ලැබේ. ශ්‍රාවකයෙක් වනාහි උපාදිශේෂ සහිත වූයේ අනුපාදිශේෂ නිර්වාණධාතුවට පැමිණෙන්නේය යන කරුණ දකින්නට නොලැබේ. ආර්ය සම්මාදිට්ටිය ලද සෝවාන් ශ්‍රාවකයා සිය මව ජීවිතයෙන් තොර කරන්නේය සිය මවට අතිශයෙන් අතින් පයින්හෝ. අධිකව හිංසා කරන්නේ යන කරුණ දකිනට නොලැබේ පෘතක්ජනයා මව ජීවිතෙන් තොරකරන්නේ සිය මවට අතිං හෝ පයින් ෝ අධිකව හිංසා කරන්නේ යනකරුණ දකිනට ලැබේ. ආර්ය සම්මාධිත්‍යය ලද සෝවාන් ශ්‍රාවකයා සියපියා ජීවිතයෙන් තොර කරන්නේය සියපියාට අතිං හෝ පයි හෝ අධිකව හිංසා කරන්නේ යන කරුණ දකිනට නො ලැබේ ප්‍රතත් ජනයා පියා ජීවිතෙන් තොරකරන්නේය සියපියාට අතිං හෝ පයිං ෝ අධිකව හිංසා කරන්නේ යන කරුණ දකින්නට ලැබේ. ආර්ය සම්මාධිට්ටි ලද සෝවාන් ශ්‍රාවකයා රහතුන් ජීවිතෙන් තොර කරන්නේය. රහතුන්ට අතිංහෝ පහිංහෝ අධිකව හිංසා කරන්නේ යන කරුණ දකින්නට නොලැබේ. ප්‍රතත් ජනයා රහතුන් ජීවිතෙන් තොර කරන්නේ. රාතුන් අතිංහෝ පයින් ෝ අධිකව හිංසා කරන්නේ යන කරුණ දකිනට ලැබේ. ආර්ය සම්මාධිට ලද සෝවාන් ශ්‍රාවකයා සංග්‍රබේද කරන්නේ හෝ සංඝයාතර සංගබේදට උත්සා කරන්නේ හෝ යන කරුණ දකින නොලැබේ. ප්‍රතජනයා සංගබේදය කරන්නේ හෝ සංඝ්‍යාතර සංගබේතට උත්සා කරන්නේ හෝ යන කරුණ දකින්නට ලැබේ ආර්ය සම්මාධිට්්‍ය ලද සෝවාංශ්‍රාවකයා දුෂ්ට සිටින් තතාගතයන් වහන්සේගේ කයියි ලේසොලවන්නේ යන කරුණත්. පිරිණවන්පෑ තතාගතයන් වහන්සේගේ ස්තූපේ දුෂ්ට සිතින් බිඳින්නේ යන කරුණත් දකින්නට නොලැබෙයි. ප්‍රතක්ජනයා දුෂට සිතින් තතාගතයන් වහන්සේගේ කයයි ලේසොලවන්නේ යන කරුණත් පින්වාම්පෑ තතාගතයන් වහන්සේගේ ස්තූපය දුෘෂට සිතින් බිඳින්නේ යන කරුණත් දකිනර් ලැබේ. ආර්ය සම්මාධිත්ති ලද සෝවාන්ශ්‍රාවකයා සිය පණරැක ගැනීම උදෙසාාවත් අ්‍ය ශාස්තෘුවරයෙකු මේමාගේ ශාස්තෘුවරයාය කියා අදාගන පෙන්වන්නේ යන කරුණ දකින්නට නොලැබේ. ටෘතක් ජනයා අන්න්‍ය ශ්‍රාස්ත්‍රුවරයෙකු මේමාගේ ශාස්ත්‍රෘෝරයාය කියා අදහාගෙන පෙන්වන්නේ යන කරුණ. න්නට ලැබේ. ආර්ය සම්මාධිට්ටි ලද සෝවාන් ශ්‍රාවකයා පින් සලකා දන්දීම පිණිස මේ බුදුසසුනය බාහිර අන්කෙනෙකු සොයන්නේ යන කරුණ දකින්නට නො ලැබේ. තුතත් ජනයා පින් සලකා දන්දීම පිණිස මේ බුදුසුනයෙන් බාහිර අන් කෙනෙකු සොයන්නේ යනකරුණ දකින්නට ලැබේ. ආර්ය සම්මාධිට්ටි ලද සෝවාන් ශ්‍රාවකයා, ගුප්ත ඇදහිලිවල ඇති මංගල කරුණවලින් පිරිසිුදු බව අදහන්නේය යන කරුණ දකිනට නොලැබේ. ෘතක් ජනයා ගුප්ත ඇදහිලිවල ඇති මංගල කරුණෝලින් පිරිසුදු බව අදහන්නේ යන කරුණ දකිනට ලැබේ. ස්ත්‍රයක් සක්විති රජු වන්නේ යන කරුණ දකිනට නොලැබේ. පුරුසෙක් සක්විති රජු වන්නේ යන කරුණ දකිනට ලැබේ. ස්ත්‍රියක් සක් දෙවිඳු වන්නේ යන කරුණ දකිනට නො ලැබේ පුරුසයක් සක් දෙවිදුු වන්නේ යන කරුණ දකිනට ලැබේ ස්ත්‍රියක් පවිටු මාර්යා වන්නේ යනකරුණ දකිනට නො ැබේ පුරුෂයෙක් පවිටු මාර්යා වන්නේ යනකරුණ දකිනට ලැබේ ස්ත්‍රයක්ක් මහාබ්‍රහ්මයා වන්නේ යන කරුණ දකිනට නො ලැබේ පුරුෂයෙක් මහාබ්‍රක්්මය වන්නේ යන කරුණ දකිනට ලැබේ ස්ත්‍රියක් තතාගත අරහත් සම්මා සම්බුදු වන්නේ යන කරුණ දකිනට නො ලැබේ. පුරුසෙක් තතාගත අරහා සම්මා සම්බුදු වන්නේ යන කරුණ දකිනට ලැබේ. තතාගත අරහත් සම්මා සම්බුදුවරු දෙනම පෙරපසු නොවී එක් අවස්ථාවේ එක්ලෝක ධාතුක උපදින්නහ ධර්මය හෝ දෙසන්නා යන කරුණ දකිනට නො ලැබේ. එක් තතාගත අරහත් සම්මා සම්බුදුවරයෙක් පමණක් එක් ලෝකදා තුක උපදින්නේය ධර්මය දේශනා කරන්නේ යන කරුණ දකිනට ලැබේ සිතකය වචන යන තුනෙන් කරන දුෂ්චරිතයන්ගේ ඉෂ්ට කාන්ත ප්‍රියමනාප විපාක ලැබෙන්නේ යන කරුණ දකිනට නො ලැබේ සිතකය වචන යන තුනෙන් කරන දුෂ්චරිතයන්ගේ අනිෂ්ට අකාන්ත අප්‍රිය අමනාප විපාක ලැබෙන්නේ යන කරුණ දකිනට ලැබේ සිතකාය වචන යන තුනෙන් කරන සුචරිතයන්ගේ අනිෂ්ට අකාන්ත අප්‍රිය අමනාප විපාක ලැබෙන්නේ යන කරුණ දකින්නට නො ලැේ. සිතකාය වචන යන තුනෙන් කරන සුචරිතයන්ගේ ඉෂට කාන්ත ක්‍රියමනාප විපාක ලැබෙන්න්නේ යන කරුණ දකිනට ලැබේ. එක්තරා ශ්‍රමණයෙක් වේවා බ්‍රාක්්මණයක් වේවා, නැතිගුණ පෙන්වන කුවකයෙක් වූයේ, ලාවාපේක්ෂාවෙන් විශ්මිතදයකෙන ලපකයෙක් වූයේ. නිමිති කියන නේමිත්තකයෙක් වූයේ, එක්කුවක ලප නේමිත්ක ගති පෙරටකොට සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුරුවල කරන පංචනීවන්න ප්‍රහාණය නොකට සතර සතිපට්ඨානය තුළ සිහිය නොපිහිටුවාගෙන වාසය කරන්නේ, සත්ත බොජ්ජංග දියුණු නොකට අනුත්තර වූ සම්මා සම්බෝධයෙන් අභිසම්බෝධය කරන්නේ යන කරුණ දකිනට නොලැබේ. එක්තරා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, සියලු දොස් බැහැරකොට සිතට උපක්ලේශ වූ ප්‍රඥඥාව දුරුවල කරන පංච නීවරණ ප්‍රහාණයකොට, සතර සතිපට්ටානය තුළ සීය පිහිටවාගෙන වාසය කරන්නේ සප්ත බොජ්ජංග දියුණුකොට අනුත්තර වූ සම්මාසම්බෝධයෙන් අභිසම්බෝධිය කරන්නේය යන කරුණු දකිනට ලැබේ. මෙහි හේතුවසයෙන් විය හැකිතැන්වසයෙන් පරිපූර්ණවසයෙන් යම් ඥානයක් ඇදද, මෙ ප්‍රථම තතාගත බලය වෝ තානාටාන ඥානයයි කියනු ලැබේ. එක වියහැකි නොහැකි බව දන්නා ස්ථාන අස්ථානයට අයත් සියල්ල ෂේවය යන ධර්මයෝය. නැසී යන ධර්මයෝය නොවැල්ලීම ඇතිකරන ධර්මයෝය ඇල්ම නිරුද්ධ වන ධර්මයෝය ඇතැම් කෙනෙක් සුගතියට අාහා ඇතැම් කෙනෙක් දුගතියට යන්නාහ ඇතැම් කෙනෙක් නිවනට යන්නාහ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලසේක. සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තංහි ජීවිතන් යථකම්මන් ගමිස්සන්ති පං්ඥපාප පලූපගාති සංයුත්ත නිකාය, කෝසල සංයුක්තය අියකා සූත්‍රය. සියලු සත්වයෝ මැරෙන්නාහ ජීවිතය මරණයෙන් කෙලවරකොට ඇත්තේමය පිම්පව් විපාකඵලයට පැමිණ කර්මාණරූපව පරලව යන්නහ නිරයම්පාපකම්මාන්තා පුං්ඥකම්මාච සුග්ගතින් අපරේක්ෂ මගගං භාාවත්වා පරිණි බන්ති අනාසවාතිී පාපකර්ම කළ පුද්ගලයෝ නිරෙහිද පුුණ්්‍යකර්ම කළ පුද්ගලයෝ සුගතියෙහි ද උපදින්නහ. අ්‍යෝ සසර බියදකින සත්වයෝ, ආර්ය මාර්ගය දිවුණුකොට ආශ්‍රව රහිතව පිරිනිිවී ඇති. සියලු සත්වයෝ යනෝ, ආර්ය වූත්, අනාරයෝත්, පංචස්කන්දේ තුළ සිටින්නාවොත්, පංචස්කන්දේ ඉක්මා සිටින්නාවුත් සත්වයෝය. මැරෙන්නාහ යනු දෙවැදෑරුම් මරණයෙන්ය. සෙමෙන් සිදුවන මරණයෙන් හා, ඉක්මණින් සිදුවන මරණයෙන්ය, පංචු පාදානස්කන්දේ තුළ සිටින්න උන්ට, ඉක්මනෙන් සිදුවන මරණයවෙයි. පංචස්කන්දේ ඉක්මවා සිටින්න උන්ට සෙමෙන් සිදුවන මරණයවෙයි. ජීවිතය මරණය කෙළවරකොට ඇත්තේ යනු ආයුස ගෙවීයාමෙන් ඇස්කන් ආදී ඉන්ද්‍රියන්ගේ බිඳීයාමෙන් ජීවිතය අවසානවීම මරණයෙන් කෙලවරවීමයි. කර්මාණුරූපව පරලෝ යන්නහ යනු, කර්මය තමා අයත් කොට ඇතිදය බවයි. පිම්පව් විපාකවලට පැමිණ යනු කර්මයන්ගේ පලය තමාට ප්‍රත්‍යක්ෂව දකින්නට ලැබෙන බවත් එයින් ව නොවී වාසය කරන බවත්ය. පාපකර්ම කළ පුද්ගලයෝ නිරෙහිද. යනු, පුඤ්ඥාබි සංස්කාරහෙවත් විශේෂයෙන් රැස් කළ පවු් ඇති බවය. පුණ්්‍යකර්ම කළ පුද්ගලයෝ සුගතියෙයිද යනෝ පඤ්ඥාබි සංස්කාරහෙවත් විශේෂයෙන් රැස්කළ පින් ඇති බවය. අන්‍ය වෝ සසර බිය දකින්නෝ ආර්ය මාර්ගයේ දියුණකොට ආශ්‍රව රහිතව පිරිනිවෙති යනෝ සියලු සංස්කාරයන්ගේ ඉක්වායමයි ඒයින් භාග්‍යවතුන් වහන්සේ සීලු සත්වයෝ පිරිණිවෙති යන ගාථාවන් වදාල සේක. සියලු සත්වයෝ මැරෙන්න්නහ ජීවිතය මරණය කෙලවරකොට ඇත්තේමය පිම්පව් විපාකඵලයට පැමිණ කර්මාණරූපව පරලොව යන්නහ පාපකර්ම කළ පුද්ගලයෝ නිරෙහෙහි උපදිති යන කාමසු කල්ලිකානු යෝගය වූ ආගාල්හ ප්‍රතිපදාවත් විශේෂයෙන් තමා දැවීම වූ අත්තකිලමතාන යෝගය වූ නිජ්ජාම ප්‍රතිපදාවත් ය. අන්න වූ සසරබිය දකින්නෝ ආර්ය මාර්ගී දියුණුකොට ආසර්ව රහිතව පිරිනිිවති යනු මධ්‍යම ප්‍රතිපදාවය. සියලු සත්වයෝ මැරෙන්න්නහ ජීවිතය මරණය කෙලවරකොට ඇත්තේමය පිම්පව් විපාකඵලයට පැමිණ කර්මාණරූපව පරලොව යන්නාහ පාපකර්ම කළ පුද්ගලයෝ නිරයෙහි උපදිති යන මේ සත්වයන්ගේ කෙලෙසී යාමයි මෙසේ සංසාරය උපදවයි. සියලු සත්වයෝ මැරෙන්නාහ ජීවිතය මරණය කෙලවරකොට ඇත්තේමය පිම්පව් විපාකඵලයට පැමිණ, කර්මාණුරූපව පරලුව යන්නාහ පාපකර්ම කළ පුද්ගලයෝ නිරෙහි උපදිති යනෝ මේ සසර සැරිසරා යන තුන් අයුරු වූ පැවැත්මයි. එනම් දුකෙහි පැවැත්මය කර්මයන්ගේ පැවැත්මය සුගේ පැවැත්මය. අන්‍ය වෝ සසරබිය දකින්නෝ ආර්ය මාර්ගයේ දිවනුකොට ආශ්‍රව රහිතව පිරිණිවී අතියනු එතුන් අයුරු වූ පැවතුම්වල නො පැවැත්මයි. සියලු සත්වයෝ මැරෙන්නාහ ජීවිතය මරණය කෙලවරකොට ඇත්තේමය පින්පව් විපාකඵලට පැමිණ කර්මාණරූපව පරලොව යන්නහ. පාපකර්ම කළ පුද්ගලයෝ, නිරයෙහි උපදිති යනෝ, පාපකර්මයන්ගේ නපරු විපාකය හෙවත් ආදීනවය. පුුණ්්‍ය කර්ම කළ පුද්ගලයෝ සුගතියෙයි උපදිති යනු පුුණ්්‍යකර්මයන්ගේ සතුට සොම්න්නස ලැබීම මෙහෙවත් ආස්වාදයයි. අන්‍ය වූ සසරබිය දකින්නෝ. ආර්යම ර්ගයේ දියුණුකොට ආශ්‍රව රහිතව පිරිණිවී යති යනු තෘෂ්ණාව නැතිකොට නිදහසුවීම හෙවත් නිස්සරණයයි. සියලු සත්වයෝ මැරෙන්නාහ ජීවිතය මරණය කෙලවරකොට ඇත්තේමය. පින් පව් විපාකඵලයට පැමිණ කර්මාණරූපව පරලොව යන්නාහ. පාපකර්ම කළ පුද්ගලයෝ නිරහිෙහි උපදිති යනු හේතුවත් පල අත්වය. පංචස්කන්දේ පලයයි. තෘෂ්ණාව හේතුවයි. අන්න ෝ සසරබිය දකින්නෝ ආර්ය මාර්ගය දියුණුකොට ආශ්‍රව රහිතව පිරිණිවී ඇති යනු මාර්ග්‍යත් පලයත්ය. සියලු සත්වයෝ මැරෙන්නාව. ජීවිතය මරණය කෙලවරකොට ඇත්තේමය. පිම්පව් විපාකඵලට පැමිණ කර්මාණරූපව පරලෝ යන්නහ. පාපකර්ම කළ පුද්ගලයෝ නිරයෙහි උපදිති. යන මේ සත්ව්‍යන්ගේ කෙලෙසී යාමයි. එ කෙලෙසීයාම තුන් අයුරුය. තෘෂ්නාවෙන් කෙලෙසීයාමත්, දෘෂ්ටීන්ගෙන් කෙලෙසීයාමත් දුෂ්චරිතයෙන් කෙලෙසී යාමත්ය. එහි තෘෂ්ණාවෙන් කෙලෙසයාම ත්‍රවිධ තෘෂ්ණාවතුළින් විස්තර දැක්විය යුත්තේය. කාම තෘෂ්නාවෙනුත් භව තෘෂ්නාවෙනුත් විභව තෘෂ්නාවෙනුත් කෙලෙසීයාම ගැනය. යම් යම් කරුණකින් තෘෂ්නාවෙන් බැසගන්නේද ඒ ඒ කරුණෙන් විස්තර දැක්වියයුත්තේ. ඒ තෘෂ්ණාව ගැන විස්තර යනෝ තිස් හය වැදෑරුම් තෘෂ්නා ජාලයයි. යම් යම් කරුණු හේතුවෙන් මේම සත්‍යය අන්මත හිසියයි දෘෂ්ටිවසෙන් බැසගන්නේද ඒ ඒ කරුණෙන් විස්තර දැක්වයුත්තය ඒ දෘෂ්ටීන් ගැන විස්තර යනු දෙසටක් වූ මිත්‍ය දෘෂ්ටියයි. දුෂ්චරිතයෙන් කෙලෙසියාම ගැන චේතනා කර්මයනොත් චෛතිසික කර්මයනුත් විස්තර දැක්වියයුත්තේය ත්‍රවිධ දුෂ්චරිතය තුළින්ය කාය දුෂ්චරිතනුත් වචී දුෂ්චරිතනුත් මනෝ දුෂ්චරිතනොත්ඒ විස්තරය යනු දස අකුසල කර්ම මාර්ගයෝය. අන්‍ය වූ සසරබිය දකින්නෝ ආර්ය මාර්ගය දියුණුකොට ආත්‍රව රහිතව පිරිණිවී ඇති. යන මේ කෙලෙසුම් ප්‍රහානය කොට පිරිසිදුවීමයි. මේ පිරිසිදුවීම තුන් අයිුරිය. තෘෂ්නාවෙන් කෙලෙසයාම සමතයෙන් පිරිසිදුවේ ඒ සමතය සමාධිස්කන් දයි. දෘෂ්ටියෙන් කෙලෙසීයාම විදර්ශනාවෙන් පිරිසිදවෙේ ඒ විදර්ශනාව ප්‍රඥ්ඥාස්කන් දයි. දුෂ්චරිතයෙන් කෙලෙසීයාම, සුචරිතයෙන් පිරිසිදු වෙයි. ඒ සුචරිතය සීලස්කම් දෑ. සියල්ලු සත්වයෝ මැරෙන්න්නහ. ජීවිතය මරණය කෙලවර කොට ඇත්තේමය. පිම්පව් විපාකඵලයට පැමිණ කර්මාණුරූපව පරලෝ යන්නාහ. පාපකර්ම කළ පුද්ගලයෝ නිරෙහි උපදිති අනෝ පාපී ප්‍රතිපදාවයි. පුුණ්‍යකර්ම කළ පුද්ගලයෝ සුගති උපදිති යනෝ පුුණ්‍ය ප්‍රතිපදාවයි අන්‍ය වූ සසර බිය දකින්නෝ ආර්ය මාර්ගයේ දියුණුකොට ආශ්‍රව රහිතව පිරිණිවී යති යනු පිම්පව් ඉක්මවා යෑ මේ ප්‍රතිපදාවයි එහි යම් පුුණ්‍ය ප්‍රතිපදාවක් ඇත්ද යම් පාපී ප්‍රතිපදාවකුත් ඇදද සියලු තැන උපතකරා ගෙනයාම යන අර්ථයෙන් මේ එක් ප්‍රතිපදාවකි එක් ප්‍රතිපදාවකින් සතර අපායට ගෙනයයි අනෙක් ප්‍රතිපදාවෙන් දි්‍ය ලෝකවලට ගෙනයයි යම්පින් පව් ඉක්මවීමේ ප්‍රතිපදාවක් ඇත්ද මේ ඒ ඒ දි්‍ය මනුෂ්‍ය ආත්මභාවයන්ගිදීම නිවන කරා ගෙනයන ප්‍රතිපදාවයි. ගොඩුවල් හෙවත් පාසිතුනකි මිත්‍යාස්ුභාවට නියම වූ ගොඩකි නිවැරදි ස්වභාවයට නියම වූ ගොඩකි ඒකාන්තොකට කිව නොහැකිවූ ගොඩකි. එහි මිත්‍යා ස්වභාවිට නියම වූ යම් ගොඩක් ඇත්ද නිවැරදි ස්වභාවයට නියමූ යම් ගොඩක් ඇත්ද ඒ ඒ තැන ගෙනයන්නේ එක් ප්‍රතිපදාවකි. එහි ඒකාන්තකොට කිව නොහැකිවූ යම් ගොඩක් ඇදද මෙ සියලු තැන්වලට ගෙනයන්න ප්‍රතිපදාවයි. ඒ මක් නිසාදයක් නිරෙහි ඉපදීමට අදාළකරුණ උපකාර ලදවිට හෙවත් ප්‍රතියක් ලදවිට නිරෙහි උපදින්නේය. තිරිසං යෝනියෙහි ඉපදීමට අදාළකරුණ උපකාර ලදවිට හෙවත් ප්‍රතියක් ලදවිට තිරිසං යෝනිියෙහි උපදින්නේය. ප්‍රේත විෂෙහි ඉපදීමට අදාළකරුණ උපකාර ලදවිට ෙත් ප්‍රතියක් ලදවිට ප්‍රේත විශෙහි උපදින්නේ. අසුර නිකායි ඉපදීමට අදාළකරන උපකාර ලදවිට හෙවත් ප්‍රතියක් ලදවිට අසුර නිකාහායි උපදින්නේ. දෙවුලෝ ඉපදීමට අදාළ කරන උපකාර ලදවිට හෙවත්්‍රතියක් ලදවිට දෙව්ුලෝ උපදින්නේ මනුලෝ ඉපදීමට අදාළකරුණ උපකාර ලදවිට හෙවත්්‍රතියක් ලදවිට මිනිසුන් අතර උපදින්නේය. පිරිණිවම් පෑමට අදාළකරුණ උපකාර ලදවිට හෙවත්වතියක් ලදවිට පිරිණුවම් පාන්නේ. ඒහෙයින් මේ සියලු තැන්වලට ගෙන යන ප්‍රතිපදාවයි. මේ ප්‍රතිපදාවේ හේතුවසෙන් වියහැකි තැන් වසයෙන් සම්පූර්ණකොට දන්නා. යම් ඥානයක් ඇද මේ වනාහි සියලු තැනට ගෙනයන ප්‍රතිපදාව පිළිබඳ ඥානයහෙවත් සබ්භත්ත ගාමිණී පටිපදා ඥානයයි කියනු ලැබේ. මෙසේ දෙවැනි තතාගත බලයයි. සියලු තැනට ගෙන යන ප්‍රතිපදාවයනු අනඒක ධාතු ස්වභාවෙන් යුක්ත වූ ලෝකයයි. ඒ ඒ තැනට ගෙනයන්නාවූ ප්‍රතිපදාව, නානා ධාතු සස්ුභාවෙන් යුක්ත වූ ලෝකයයි. ඒ අනේක ධාතු ස්වභාවෙන් යුක්ත ලෝකය අනෝ කුමක්ද. ඇස නම්මෝ ධාතුස්වභාවය, රූපනම්මෝ ධාතුස්ුභාවය, ඇසේ විඤ්ඥානය නම්මෝ ධාතුස්වභාවය, කනනම්මෝ ධාතුස්වභාවය, සබ්ද නම්මෝ ධාතුස්වභාවය, කනේ විඤ්ඥානය නම්මෝ ධාතුස්වභාවය නාසේ නම්මෝ ධාතුස්ුභාවය, ගන්දේ නම්මෝ ධාතුස්වභාවය, නාසේ විඤ්ඥානයේ නම්මෝ ධාතුස්ුභාවය, දිවනම්මෝ ධාතුස්වභාවය, රසනම්මෝ ධාතුස්වභාවය, දිවේවිඤ්ඥානය නම්මෝ ධාතුස්ුභාවය, කයනම්මෝ ධාතුස්වභාවය, පහස නම්මෝ ධාතුස්වභාවය, කයේ විඤ්ඥානය නම්මෝ ධාතුස්වභාවය මනස නම් ෝ ධාතුස්වභාවය, මනසහි උපදින අරමුණු නම්මෝ ධාතු සුභාවය, මනුව විඤ්ඥානය නම්මෝ ධාතු සුභාවය, පටවි ධාතුවය ආපෝධාතුවය, තේජෝධාතුවය, වායෝධාතුවය, ආකාස ධාතුවය, විඤ්ඥාණධාතුවය, කාමධාතුවය, ව්‍යාපාද ධාතුවය විහිංසා ධාතුුවයේ, නෙක්කම්ම ධාතුුවේ, අ්‍යාපාද ධාතුුවේ, අවිහිංසා ධාතුුවය දුක්ක ධාතුයේ, දෝමනස්ස ධාතුයේ, අවිද්‍යධාතුයේ, සුකධාතුයේ, සෝමනස්ස ධාතුයේ, උපේක්ෂා ධාතුුවයේ, රූපධාතුේ, අරූපධාතුයේ නිරෝධ ධාතුුවයේ සංකාර ධාතුවය නිර්වාණ ධාතුවය මේ අනේක ධාතු ස්වභාවෙන් යුතු ලෝකයයි එයි නානා ධාතුස්වභාවෙන් යුක්ත ලෝකයේ අනුක්කුමක්ද ඇස නම්මෝ ධාතු ස්වභාවය වෙනස් දයකි රූපනම්මෝ ධාතු ස්වභාවය වෙනස් දයකි ඇසේ විඤ්ඥාලය නම්මෝ දා ස්වභාවය වෙනස් දයකි සියල්ල මෙසේය නිර්වාණ ධාතුස්වභාවය වෙනස් දේගී මේ නානා ධාතුස්වභාවෙන් යුතු ලෝකයයි මෙසේ මේ අනේක ධාතුස්වභාවෙන් යුතු නානාධාතුස්වභාවෙන් යුතු ලෝකයේ පිළිබඳව හේතු වසේ වහැකි තැන් වසෙන් සම්පූර්ණයෙන් දන්නා යම් ඥානයක් ඇදද මෙය නානාධාතු ඥානයයි කියනු ලැබේ මේ තුන්වෙනි තතාගත බලයයි. අනේක ධාතො නානාධාතු ස්වභාවෙන් යුතු ලෝකෙහි සත්වයෝ යම් යම් වූ ධාතුවක් පිළිබඳව ඉස්තිර ලෙස සිතා සිටිත්ද ඒ ඒ ධාතු ස්වභාවය කෙරෙහි සිට දැඩි ලෙස පිහිටුවති. තෘෂ්නාවෙන් යට පිවිසෙති. ඇතැම් කෙනෙක් රූපේට ඇලී ගියාහුය ඇතැම් කෙනෙක් සබ්දේට ඇලීගියාහුය ඇතැම් කෙනෙක් ගන්දයට ඇලීගියාහුය ඇතැම් කෙනෙක් ප්‍රසේට ඇලීගියාවුිය ඇතැම් කෙනෙක් පහසට ඇලීගියාහුය ඇතැම් කෙනෙක් සිතට සිතෙන්න අරමුණුවලට ඇලීගියාහුය ඇතැම් කෙනෙක් ස්ත්‍රීන්ට ඇලීගියාහුය ඇතැම් කෙනෙක් පුරුෂයන්ට ඇලීගියාහුිය. ඇතැම් කෙනෙක් දම්දීමට ඇලීගියාහුය, ඇතැම් කෙනෙක් ලාමකදේට ඇලීගියාහුය, ඇතැම් කෙනෙක් උසස් දේට ඇලීගියාහුය, ඇතැම් කෙනෙක් දෙවියන්ට ඇලීගියාහුය. ඇතැම් කෙනෙක් මිනිසුන්ට ඇලීගියාහුය, ඇතැම් කෙනෙක් නිවනට ඇලීගියාහුය. මේ ඇලීයාම පිළිබඳව හේතු අසිෙන්. විය හැකිතැන් වසෙන් සම්පූර්ණ වසයෙන් දන්නා යම් ඥානයක් ඇත්ද. ඒතුළින් මොහු හික්මවිය හැක්කේය. මොහු හික්මවිය නොහැක්කේය. මෙතෙ මේ සුගතියට අන්නෙකි. මෙත මේ දුගතියට යන්නෙකි යනුවෙන් දකිනා ඥානයයි. මේ සත්වයන්ගේ නානාවිධ අයුරුන් ඇලුණු ස්වභාව දන්නා බවනම් මො ඥානයයි. මේය සත්තානං, නානාදි මුත්තිකතා ඥානයයි කියන ලැබේ. මේ සිව්වෙෙන තතාගත බලයයි. මේ සත්වයෝ යම් අයුරකින් ඇලීගියහු වෙද්ද ඒ ඇල්මට අනුරූප වූ ඒ ඒ ක්‍රියාවම් පුරුදුකොට පවත්වති. ඔහු හෝ සය අයුරකින් ක්‍රියාවන් හෙවත් කර්ම පුරුදුකොට පවත්වති. ඇතැම් කෙනෙක් ලෝබ වසයෙන්ය ඇතැම් කෙනෙක් දවේශවසයෙන්ය, ඇතැම් කෙනෙක් මෝහ වසයෙන්ය ඇතැම් කෙනෙක් ශ්‍රද්ධා වසයෙන්ය, ඇතැම් කෙනෙක් වීරය වසයෙන්ය, ඇතැම් කෙනෙක් ප්‍රඥ්ඥා වශයෙන්ය. මෙසේ ක්‍රියාලයෙන් පුරුදුකොට පැවැත්වීම ඇතිකල්හි කර්මය දෙ අයුරකින් වෙයි. සසරට ගෙනයන්න වූ කර්මයද නිවනට ගෙනයන්න වු කර්මයද වසයෙන්ෙ. ඒ කර්ම සමාධානෙහිදී ලෝබ වසයෙන් දේශවසයෙන් මෝහවසයෙන් යම් කර්මයක් කරයිද මේ පව්විපාක ඇති පාපකර්මයකිඒ ශ්‍රද්ධා වසයෙන් වීර්ය වසයෙන් යම් කර්මයක් කරයිද මේ සැපිවිපාක ඇති පුුණ්්‍ය කර්මයකි එහිද ලෝභවසයනොත් දේශවසයනොත් මෝවසයනොත් ශ්‍රද්ධහ වසයනොත් වීර්වසයනොත් යම් කර්මයක් කරයිද මේ පිම්පව් විපාක ඇති පින් පව්කර්මයකි එහි වීර්ය වසයෙන් ප්‍රඥ්ඥාවසෙන් යම් කර්මයක් කරයි ද මෙය පවුත් නොවන පිණුත් නොවන විපාක ඇති පිම්පව් නොවන කර්මයකි. උතුම් කර්මයකි. ශ්‍රේෂ්ඨ කර්මයකි, කර්මය ශ්‍රයවීම පිණිස පවති. ක්‍රියාවම් පුරුදුකොට පැවැත්වීම හෙවත් කර්ම සමාධානයෝ හතරකි. එක වර්තමානය සැපැති නමුත් මතු ජීවිතෙහි දුක්විපාක ඇති කරන කර්ම සමාධානයක් ඇත්තේ. දෙක වර්තමානයේ දුක් ඇති නමුත් මතුජීවිතෙහි සැපවිපාක ඇති කර්ම සමාධානයක් ඇත්තේය. තුන වර්තමානෙහි දුක්ඇති, මතු ජීවිතෙහි දුක්විපාක ඇති කර්ම සමාධානයක් ඇත්තේ. හතර වර්තමානෙහිත් සැපඇති මතු ජීවිතෙත් සැපවිපාක ඇති කර්ම සමාධානයක් ඇත්තේ මෙබඳ වූ යම් කර්ම සමාධානයක් ඇදද මේ පුද්ගලයා විසින් අකුසල කර්ම සමාධානයක් රැස් කරන ලද්දේය තවම විපාක නොදුන්නේය නමුත් විපාක පිණිස එළඹ සිටියේය මොහු තුළ අපාදුකින් එතරවන ආයමාර්ගයට තමාව ගෙනයන්නට හැකියාවක් නැත්තේ යනුවෙන් දන්නා භාග්‍යවතුන් වහන්සේ ඔහුට අවවාද නොකරණ සේක දේවදත්ත කෝකාලික ලිච්චවී පුත්‍ර සුනක් අත් යන මොවුන් එවැනි අයයි. මිත්‍යස්වභාවට නියමෝ වූ අන්‍ය වූ යම් සත්වයෝහෝ වෙද්ද මේ පුද්ගලයන්ගේ ද රැස් කරලද අකුසලය තාම සම්පූර්ණවීමට නොගියය ඉදිරියේදී සම්පූර්ණවීමට යන්නේය ඉදිරියේදී පලය උපදවන්නේය ඉදිරියේදී නිවාන් මග වැසෙන්නේය ඉදිරියේදී ධර්මය හික්මීමට ඇති පුළුවංකම ඉක්මවා යන්නේ යයි දන්නා භාග්‍යවතුන් වහන්සේ අකුසල කර්මය අසම්පූර්ණ වූ ඔවුන් හට අවවාධ කරන සයක ගවයකුගේ හැසිරීමෙන් යුතුව ගෝරුතය සමාදංව සිටි පුන්නත් සුනකයකුගේ හැසිරීමෙන් යුතුව සුනකවෘතය සමාදංව සිටි අචේලක් යන මොවුන් ඒවැනි අයයි. මේ පුද්ගිලයාගේ අකුසල සමාධංවීම තුළ නිවන්මග වැසෙන්නේ. ඉදිරිියයිදී අකුසලේ සම්පූර්ණ වන්නේය. ඉදිරිහිදී පලය උපදින්නේය. ඉදියේදී නිවන් මග වැසෙන්නේ. ඉදිරියිදී ධර්මය හික්මීමට ඇති පුළුවන්කම ඉක්මොවා යන්නේ. මෙසේ අසම්පූර්ණ වූ අකුස්සලය සම්පූර්ණවීමට පෙර භාග්‍යවතුන් වහන්සේ ඔහුට අවවාධ කරන සේක. ආයුස්මත් අංගුලිමාලයන් වහන්සේට මෙනි. සියල්ලූ කර්මයන්ගේ මුරුදු බව මධ්‍යස්ත බව ඉක්මවාගේ බව ඇත්තේ. එහි රූපාරූපධ්‍යානයන්ට අයත් ආනයෙන් ජාබි සංස්කාරයෝ මුරදිය. ඉතිරි කුසර සංස්කාරයෝ මධ්‍යස්තය. අකුසල සංස්කාරයෝ පමණ ඉක්මවාගේ බවයි. ඒ කර්ම සමාධානයන් පිළිබඳව හේතුවසෙන් විය හැකිතැන් වසයෙන් සම්පූර්ණ වසයෙන් යම් ඥානයක් ඇත්ද එහි මේ කර්මය මේ ආත්ම භාවේ විපාකවිදයුත්තය, මේ කර්ම ඊළඟාත්ම භාාවේදී විපාකවිදයුත්තය, මේ කර්ම මතුභාවයන්හි ඕනෑම ආත්මභාවයකදී විපාකවිදයුත්තය, මේ කර්මය නිරෙහි ඉපද විපාකවිදයුත්තය, මේ කර්ම තිරිසංයෝනියෙහි ඉපද විපාකවිින්දයුත්තේය මේ කර්ම ප්‍රේතයන් අතර ඉපිද විපාකවින්දයුත්තේය, මේ කර්මයා අසුරයන් අතර ඉපිද විපාකවින්ද යුත්තේය, මේ කර්මය දෙවියන් අතර ඉපිද විපාකවින්දයුත්තය, මේ කර්මය මිනිස් ලොව ඉපද විපාකවිදයුත්තය වසේනි. මේය අතීත අනාගත වර්තමාන කර්ම සමාධානයන් පිළිබඳව හේතු වසයෙන්. පැන්වසයෙන් සම්පූර්ණ වසයෙන් කර්මවිපාකයන්ගේ පවිදත්වය පිළිබඳ ඥානයයි යැයි කියනු ලැබේ. මේ තථාගතයන් වහන්සේගේ පස්වනි බලයයි. ඒ අයුරින් කර්මයම් පුරුදුකට පැවැත්වීම හෙවත් කර්ම සමාධානයන්ගේ එසේ පුරුදුකොට පවත්වන ලද ධ්‍යානයන්ගේ අකුසල්වලින් මිදන අවස්ථාවන් හෙවත් මිමෝක්ෂයන්ගේ, සමාදී සමාපත්ති ආදියෙයි මේ කෙලෙසී යාමය මේ පිරිසිදුවීමය මේ නැගී සිටීමය මෙසේ කෙලෙසී යන්නේය මෙසේ පිරිසිුදු වන්නේය මෙසේ නැගී සිටින්නේ යනුවෙන් දන්නා වූ යම්ඥානයක් ඇදද එම ඥානය කිසිවකින් වැසී නැතියෙයින් අනාවරණුඥානය එහි ධ්‍යානයෝ කොතෙක්ද දිාන සතරකි විමෝක්ෂියෝ කොතෙක්ද. විමෝක්ෂ එකුළසක්ද ඇත්තේය. අටද්ද ඇත්තේය. සතද්ද ඇත්තේය. තුනක්ද ඇත්තේය. දෙකක්ද ඇත්තේය. සමාධි කොතෙක්ද. සමාධි තුනකි, විතර්ක සහිත විචාර සහිත සමාධිය. විතර්ක රහිත විචාර මාර්ථ සමාධිය. විතර්ක රහිත, විචාර රහිත සමාධය සමාපත්ති කොතෙක්ද සමාපත්ති පසට සං්ඥා සමාපත්තිය අසං්ඥා සමාපත්්‍යය නේවස්ඥා නාසං්ඥා සමාපත්්‍යය ප්‍රකට වූ සමාපත්වය නිරෝධ සමාපත්තිය. මේවායෙහි කෙලෙසිීයාම යනු කුමක්ද ප්‍රථමත් දිහානෙහි කෙලෙසීයාම කාමරාග්‍යයක් ව්‍යාපාදයක්ත්වය කුකුලාගේ දිහාන වැඩීම බඳු කුක්කුට දිහානයැයි කියලද පළමවැනි දෙවැනි දිහාන දෙකත් යම් කිසි පිරිහි යන ස්වභාව ඇති සමාධයක් ඇත්ද මේ කෙලෙසී යාමයි.ඒහි පිරිසිදුවීම අනුකුමක්ද. ප්‍රථම දිහානයට අදාළවනුයේ නීවරණයන්ගෙන් බැහැරවී පිරිසිදුවීමයි. කුක්කුට දිහානයයි කියලද පළමයනි දෙවැනි දිහාන දෙකද, යම් කිසි විශේෂයෙන් දියුණන ස්වභාවෙන් යුතු සමාධයකුත් ඇද්ද මේ නීවර්ණයන්ගෙන් පිරිසිුදුවීමෙන්. එහි නැගී සිටීම යනු කුමක්ද. සමාපත්වයකින් නැගී සිටීමේ යම් කුසලතාවයක් ඇද්ද මේ නැගී සිටීම. මෙහිලා හේතුවසයෙන් වියහැකිතැන්වසෙන් සම්පූර්ණවසෙන් යම් ඥානයක් ඇදද, මේ ඇස්සියලු දිහාන විමෝක්ෂ සමාධී සමාපත්තිවල කෙලෙසී යාමත් පිරිසිුදවීමත් නැගී සිටීමත් පිළිබඳවත් ඥානයයයි කියනු ලැබේ මේ තතාගතයන් වහන්සේගේ සයවැනි තතාගත බලයයි. ඒ සමාධයට පරිවාර ධර්මයොත් වනකි එක ශ්‍රද්ධාදී ඉන්ද්‍රියෝය දෙක ශ්‍රද්ධාදී බලයෝය සම්්‍යයක් ප්‍රධාන වීරියයෝය මෙසේ මේ ඉන්ද්‍රියන්ගේ මුරුදු බව මධ්‍යත්න බව ඉතාමත් වැඩි බව ඇත්තේ මොහෝ මුරුදු ඉන්ද්‍රිය ඇත්තෙකි මොහු මධ්‍යස්ත ඉන්ද්‍රිය ඇත්තෙකි මොහු තියනු බවට පත් ඉන්ද්‍රිය ඇත්තෙකි වසේනි එහිදී භාග්‍යවතුන් වහන්සේ තිවුණු බවට ගේ ඉන්ද්‍රියන් ඇත්තහුට සංෂේප වූ අවවාදයෙන් අවවාධ කරන සේක භාග්‍යවතුන් වහන්සේ මධ්‍යස්ථ බවට ගිය ඉන්ද්‍රිය ඇත්තහුට සංක්ෂේපයනුත් විස්තර වසයනොත් අවවාදයෙන් අවවාධ කරන සේක භාග්‍යවතුන් වහන්සේ මුරුදු පවටගේ ඉන්ද්‍රිය ඇත්තහුට විස්තර වසෙන් අවවාදයෙන් අවවාධ කරන සේක එහිදී භාග්‍යවතුන් වහන්සේ තිවුණු බවටගේ ඉන්ද්‍රියන් ඇත්තවුට මුරුදු දේශනාවකින් කරුණු දක්වන සේක භාග්‍යවතුන් වහන්සේ මධ්‍යස්ථ බවට ගිය ඉන්ද්‍රියන් ඇත්තහුට මුරුදූත් තිවුණූත් දේශනාවකින් කරුණු දක්වන සේක භාග්‍යවතුන් වහන්සේ මුරුදු බවට ගිය ඉන්ද්‍රියන් ඇත්තහුට තිවුණු දේශනාවකින් කරුණු දක්වන සේක එහිදී භාග්‍යවතුන් වහන්සේ තිවුණු බවටගේ ඉන්ද්‍රියන් ඇත්තහුට සමතයෙන් කරුණු දක්වන සේක භාග්‍යවතුන් වහන්සේ මධ්‍යස්ථ බවටගේ ඉන්ද්‍රියන් ඇත්තහුට සමතයනොත් විදර්ශනාවෙනුත් කරුණු දක්වන සේක භාග්‍යවතුන් වහන්සේ මුරුදදු බවටගේ ඉන්ද්‍රියන් ඇත්තවුට විදර්ශනාවෙන් කරුණු දක්වන සේක එහිදී භාග්‍යවතුන් වහන්සේ තිවුණු බවට ගිය ඉන්ද්‍රිය ඇත්තහුට තෘෂ්ණාව දුරු කිරීම හෙවත් නිස්සරණයෙන් කරුණු දක්වන සේක භාග්‍යවතුන් වහන්සේ මධ්‍යස්ත බවට ගිය ඉන්ද්‍රිය ඇත්තවුට, ආදීනව දැක්වීමෙනොත් නිස්සරණය දැක්වීමෙනොත් කරුණු දක්වන සේක. භාග්‍යවතුන් වහන්සේ මුරුදු බවටගේ ඉන්ද්‍රිය ඇත්තවුට ආස්වාදයනොත් ආදීනවෙනොත් නිසරණයනොත් කරුණු දක්වන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ තිවුණු බවට ගිය ඉන්ද්‍රිය ඇත්තවුට, අධිප්‍රඥා වෙහිලා හික්මවීම පණවන සේක. භාග්‍යවතුන් වහන්සේ මධ්‍යස්ත බවට ගිය ඉන්ද්‍රිය ඇත්තවට අධචිත්තෙහිලා හික්මීම පණවන සේක. භාග්‍යවතුන් වහන්සේ මුරුදු පවට ගිය ඉන්ද්‍රිය ඇත්තවට අදිසීලෙහිලා හික්මීම පණවන සේක. මේ ඉන්ද්‍රියන්ගේ හීන මධ්‍යම උත්කෘෂ්ටතා ඇති පුද්ගලයන් පිළිබඳව හේතුවසයෙන් වියහැකිතැන් වසයෙන් සම්පූර්ණ වසයෙන් දන්නායම් ඥානයක් ඇත්්ද. මොහු මේ මුරුද්දු මධ්‍යියම උත්කෘෂ්ට, අනුශාසනයෙන් මේ වෙලා වෙයිදී මේ දස්සන භූමියටද මේ භාවනා භූමියට ගියය. මොහු මෙබන්දුු ධාතු ස්වභාවෙන් යුක්තය, මෙබඳු චිත්තා කල්පයන්ගෙන් යුක්තය, මොහු තුළ මෙබන්ඳු අයුරිං. සිතේ අප්‍රකටව ක්‍රියාත්මක වන කෙලෙස් ඇත්තේය වසයෙන් දක්නා සේක. මේ බාහිර සත්වයන්ගේ බාහිර පුද්ගලයන්ගේ ඉන්ද්‍රියන් තුළ ඇති වූ අඩු වැඩි බව දන්නා ඉන්ද්‍රිය පරෝපරිියත්ත ගේමන්තතා ඥානයයි කියනු ලැබේ මේ තථක දැන් වහන්සේගේ සත්වනිි බලයයි. එහිදී නොයෙක් අයුරින් පෙරජීවිත ගත කළ ආකාරය සහිකරන සේක. නම් උපතක් ද උපත් දෙකක්ද උපත් තුනත්ද උපත් හතරද්ද උපත් පහක් ද උපත් දහයක් ද උපත් විශසක් ද උපත් තියක්ක් ද උපත් හතලියක් ද උපත් පණහත්ද උපත් සියයක් ද උපත් දහසක් ද උපත් සිය දහසක් ද නොෙක් උපත් සිය ගනන්ද නොෙක් උපත් දහස් ගනන්ද නොයෙක් උපත් සිය ගණනක්ද නොයෙක් උපත් දහස් ගණනක් ද නොයෙක් උපත් සිය දහස් ගණනක් ද නොයෙක් නැසන කල්පයන්ද නොයෙක් වැඩෙන කල්පයන්ද නොයෙක් නැසෙන වැඩෙන කල්පයන්ද සහිකරන සේක අස්සවල් තැන මෙබඳු නමින් සිටියමි මෙ බඳු ගෝත්‍ර නමින් මෙ බන්දුු පැහයෙන් මෙ බඳු ආහාර ඇතිව මෙ බඳු සැපදුක් විඳිමින් සිට මෙසේ ආයුස අවසංකළෙමි ඒ මම ඒයින් චුතව අසවල් තැන උපන්නේ එහිදී මෙබඳු නමින් සිටියමි මෙබඳු ගෝත්‍ර නමින් මෙ බඳු පැහැයෙන් මෙ බඳු ආහාර ඇතිව මෙ බඳු සැපදුක් විඳමින් සිට මෙසේ ආයුස අවසං කළමි ඒ මම එංචුතව මෙහි උපන්නෙමි වසයෙන් මෙසේ ආකාර් සහිතව මූලික තොරතුරු සහිතව නොයෙක් ලෙසිම් පෙරජීවිත ගත කළ ආකාරය සිහිකරණ සේක. එහිද දෙවියන් අතරගේ සතව්‍යන් කෙරෙහි ද. මිනිසුන් අතරටගේ සත්‍යයන් කෙරෙහිද සතර අපායටිගේ සත්ව්‍යයන් කෙරෙහිද මේ පුද්ගලයාගේ ලෝබාදී අකුසල මෝලියෝ උත්සන්නව ඇත්තාහ අලෝබාදී කුසල මෝලියෝ අල්පව ඇත්තහ මේ පුද්ගලයාගේ අලෝබාදී කුසල මෝලියෝ උත්සන්නව ඇත්තහ. ලෝබාදී අකුසල මෝලියෝ මදව ඇත්තාහ යම් ධර්මයෝ උත්සන්න වෙද්ද යම් ධර්මයෝ අල්පවෙද්ද. මේ පුද්ගලයා විසින් ශ්‍රද්ධාදී ඉන්ද්‍රියෝ රැස්කන ලදහ. මේ පුද්ගලයා විසින් ශ්‍රද්ධාදිී ඉන්ද්‍රියෝ රැස් නොකරණ අදහ. මේ පුද්ගලයා විසින් අසවල් කල්ප කෝටියයේදී හෝ කල්ප ලක්සේදී හෝ කල්පදහසෙදී හෝ කල්ප සියෙයි හෝ අසල් කල්පයයි හෝ අසවල් අන්තර් කල්පයයි හෝ අසවල් අර්ධකර්පෙයි හෝ අසවල් වසරයි හෝ අර්ධ වසරෙ හෝ මාසෙයි හෝ පක්ෂයි හෝ අසවල් දවසෙයි හෝ අසවල් මොහොතෙයි හෝ මේ ප්‍රමාදෙන් මේ අකුසලෙන් හෝ මේ ප්‍රසාදයෙන් මේ කුසල් රැස්කන ලද්දාහ වසයනිි. භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ භවස් හිීකරන සේක් ඉතිරි නැතිව දන්නාස්සේක මෙසේ තථගතයන් වහන්සේගේ අටවෙනි ඥාන බලය.ඒදී යම්හේකින් සාමාන්‍ය මිනිස් දැක්මඉක් මවාගය පිරිසිදු දිවැසින් සත්වයන් චුතවෙන අරුත් උපදිනා අයුරුත්. හීන උසස්, සුරූපී, විරූපි, සුගති දුගතිෙ. කර්මාණරූපව උපදින අයිුරුත් දන්නාසේක. ඒකාන්තයෙන් මේ බවත් සත්වයෝ, කාය දුෂ්චරිතයෙන් ගතකොට, වසී දුෂ්චරිතයෙන් ගතකොට මනෝ දුෂ්චරිතයෙන් ගතකොට, ආයන් වහන්සේලාට ගැරහම්කොට මිට්‍යා දුෘෂ්ටිකව සිට මිසදුටු කර්මයන් සමාධංව සිට ඔහු කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් නිරෙහි උපන්නාහ. ඒකාන්තේ මේ බවත් සත්ව යොහෝ කාය සුචරිතයෙන් ගතකොට වචී සුචරිතයෙන් ගතකොට මනෝ සුචරිතයෙන් ගතකොට ආයන් වහන්සිලට ගැරහීම් නොකට සම්යත් දෘස්තිකව සිට සම්දුටුකර්මයන් සමාධංව සිට ඔවුහු කයබිඳී මරණින් මතු සුගති සංක්‍යාත දෙවුලෝ උපන්නාහ. එහිදී ස්වර්ගයටග සත්වයන් කෙරෙහිද අපායට ගිය සත්වයන් කෙරෙහි ද මෙසේ දන්නාසේක. මේ පුද්ගලයා විසින් මෙබඳු කර්මයක් අසවල් කල්පකෝටේදී පරැස්කන ලද්දේ. අසවල් කල්ප ලක්ෂේදී හෝ කල්ප දහසෙයි හෝ කල්ප සයි හෝ අසවල් කල්පෙයි හෝ අසවල් අන්ந்தර් කල්පයි හෝ අසවල් අර්ධ කල්පෙයි හෝ අසවල් වසරෙ හෝ අර්ධ වසරෙ හෝ මාසෙයි හෝ පක්ෂයි හෝ අසවල් දවසයි හෝ අසවල් මෝතෙයි හෝ මේ ප්‍රමාදයෙන්. මේ අකුසලයෙන් හෝ මේ ප්‍රසාදයෙන් මේ කුසල් හෝ රැස්කන ලද්දාහ. වසයෙන් දන්නා ඥානයක් ඇදද පෙරවිස්සූ කඳපිළිවල දන්නා ඥානයත් දිවැස් නුවනත් යනෝ භාග්‍යවතුන් වහන්සේගේ මේ ඥාන දෙකකි. මෙසේ තතාගතයන් වහන්සේගේ නවවෙනි ඥාන බලයයි. එහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සර්ුවජඥතා ඥානයක් ලබන ලද්දේ ද සියලු ධර්මයෝ අවබෝධ කරනු ලද්දාහුද කෙලෙස් රහිත වූ අවිද්‍යාමල රහිත වෝ සර්වජ්ඥතා ඥානයක් උපන්නේද. බෝධිමූලේදී මාරයාගේ බලපරාක්‍රමය නසන ලද්දෙය. මේ භාග්‍යතුන් වහන්සේගේ දස්සවෙනි බලයවූ සියලු ආශ්‍රවයක්න් ශේවීගිය බවදන්නා ඥානය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා තත්තාගත, දස බලයෙන් සමන්විිත වන සේක නියොත්තෝ විචේහාර සම්පාතෝ විචේහාරය එක්තැන්කිරීම යොදන ලදි